සුදුසු අවස්ථාවේ අවශ්‍ය තීරණ නොගැනීම ඔයාගේ පරාජයට හේතු වෙනවා කියලා පෝස්ට් එකක් අපි FB එකේ දැම්මා. Business Advice FB page එකේ දැම්මහම මේක ගොඩක් අය ෂෙයා කරන්න පටන් ගත්තා. ඉතින් මේකේ අපි එක දෙයක් පෙන්වලා තිබුණා Blockbuster ගැන. ඉතින් Blockbuster ගැන ඔයා සමහරලාට අහලත් ඇති වීඩියෝ රෙන්ටල් කම්පැනි එකක්. මේක 1985 තමයි ඇමරිකා එක්සත් ජනපදයේ හදන්නේ. හැබැයි මේක ගොඩක්ම සාර්ථක වෙච්ච බිස්නස් එකක්. මේකේ බ්‍රාන්චස් විතරක් 9000කට වැඩිය තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ එම්ප්ලොයිස්ලා 85000ක් විතර ඉඳලා තියෙනවා. මේකෙන් 50000ක් විතර ඇමරිකාවේ අනිත් කට්ටිය වෙනත් රටවල තමයි ඉඳලා තියෙන්නේ. ඒ වාට හිතා ගන්න පුළුවන් මේක කොච්චර ලොකුවට වුණාද කියන එක. ඉතින් මේකෙදි වෙන්නේ DVD එහෙම නැත්නම් ඔයාලට මතක ඇති අපි අර පරණ ඩෙක් කියලා කියනවා වීඩියෝ පීස් එක දාලා බලන්නේ. එහෙම නැත්නම් අපි ලොකු වීඩියෝ ටේප් එකක් තියෙන්නේ. වීඩියෝ ටේප් එක තමයි අපි බලන්නේ. ඉතින් බ්ලොක්බස්ටර් එකේ මෙන්න මේක තමයි උනේ. ඒ කාලේ 1990 වගේ කාලේ වෙනකොට මේක ගොඩක්ම ෆේමස් වෙලා තිබුණා. ඉතින් 2004 කියලා කියන්නේ බ්ලොක්බස්ටර් ගොඩක්ම උඩ තත්වයක තිබුණු කම්පැනි එකක්. හැබැයි ඔයා විශ්වාස කරනවද? 2004 මේ තත්වයේ තිබුණු කම්පැනි 2010 වෙනකොට මේගොල්ලන්ගේ බංකොලොත් භාවයේ ප්‍රකාශ කරන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. දැන් ඉතින් ඔයා බලන ඇතිනේ බ්ලොක්බස්ටර් එකපාරම මෙහෙම කොහොමද ගැටුනේ කියලා. මෙතනදී මේගොල්ලන්ට මේ කඩා වැටීමට බලපාපු හේතු ගණනාවක් තියෙනවා. ඉතින් අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ සක්සස් ස්ටෝරිනේ. හැබැයි මේකෙදි කතා කරන්නේ ෆේලියර් ස්ටෝරිස්. ඇයි මේ බිස්නස් එක වැටුනේ? ඉතින් මේ වීඩියෝ සීරීස් එක මම හිතනවා ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. හේතුව තමයි අපිට මේ ෆේල් වෙච්ච තැන් ටික දැනගත්තොත් අපේ බිස්නස් එක ෆේල් නොවී අරගෙන යන්න පුළුවන්. ඉතින් මේකට බලපාපු ප්‍රධාන කාරණා පහක් ගැන මම කතා කරන්න හිතුවා. අපි මුලින්ම බලමු පස්වෙනි කාරණාව මොකද්ද? මේ බ්ලොක්බස්ටර් වැටෙන්න හේතු උන. ඔයා දන්න දෙයක් තමයි මේ වීඩියෝ රෙන්ටල්ස් වල මම කොහොනේ මේගොල්ලන්ට තිබුණා බ්‍රාන්චස් 9000ක් විතර කියලා. ඉතින් මේ බ්‍රාන්චස් වලට ගිහිල්ලා තමයි පුද්ගලයෝ මේ වීඩියෝ එක ගන්න බලන්නේ. මේ වෙනකොට රෙඩ් බොක්ස් කියන අලුත් කම්පැනි එක ප්ලෑන් කරා මේ වෙනුවට මේගොල්ලන්ට වෙන්ඩින් මැෂින් එකක් දෙන්න. වෙන්ඩින් මැෂින් එකක් කියනකෝ ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් දැන් ටී වලටත් වෙන්ඩින් මැෂින්ස් තියෙනවා. ඔයාට ගිහිල්ලා මුදල් දාලා ඕන බීම් එකක් ගන්න පුළුවන්. මේ වගේ අපිට ඕන වීඩියෝ එක DVD එක මේකෙන් ගැනීමේ පහසුව තිබුණා. එතකොට මිනිස්සු බැලුවා අර ගිහිල්ලා ස්ටෝ එකකට ගිහිල්ලා ගන්නවට වඩා වෙන්ඩින් මැෂින් එකෙන් ගන්න පහසුව නිසා මේගොල්ලෝ ඒ පැත්තට පුරුදු වුණා. ඉතින් මේක තමයි මේගොල්ලන්ට බලපාපු පස්වෙනි කාරණා. ඔයාලට පේනවා ඇති මේ ටෙක්නොලොජි එක වෙනස් වෙනකොට වෙනත් අය අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මේ බිස්නස් එකට එන්න වෙනකොට බ්ලොක්බස්ටර් මොනවත් කරන්නේ නැතුව හිටියා. ඉතින් පස්වෙනි කාරණාව මෙන්න මේක. වෙන්ඩින් මැෂින් එකක් කියනවා මෙයා මේකට මොනවත්ම රෙස්පොන්ඩ් කරපු නැති එක තමයි මේගොල්ලෝ කඩා වැටෙන්න බලපාපු පස්වෙනි කාරණාව වෙන්නේ. බ්ලොක්බස්ටර් වැටෙන්න බලපාපු කාරණා අතර හතරවෙනි කාරණාව විදිහට මම දකින්නේ මේගොල්ලෝ ලේට් ෆී එකක් චාර්ජ් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි හිතමුකෝ ආ වීඩියෝ එකක් අරගෙන යනවා. ඒක ඒ දවසට බාර දුන්නේ නැති වුණොත් මේගොල්ලෝ ලේට් ෆී එකක් ගන්නවා. ඉතින් මේ ලේට් ෆී එක මේගොල්ලන්ගේ කම්පැනිේ ලොකු ආදායමක් වෙන්නත් පටන් ගත්තා. හැබැයි මේ ලේට් ෆී එක ගන්නවත් එක්කම මේගොල්ලන්ට තියෙන රෙපියුටේෂන් එක, මේගොල්ලන්ට තියෙන පිළිගැනීම එන්න එන්න අඩු වුණා. මොකද ගොඩක් අයට මේක ඒ දවසට දෙන්න බැරි වෙන නිසා ලේට් ෆී එක ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් සමහරලාට ඔයාගේ බිස්නස් එකෙත් ඔයා මේ වගේ ලේට් ෆී එකක් ගන්නවා නම් විශේෂයෙන්ම ඔයා බැංකුවක් එහෙම ගත්තොත් එහෙම බැංකුවකින් ඔයාට මේ දවසට ගෙවන්න බැරුණොත් ඕවර්ඩියු එකක් ගන්නවනේ. මේක ගොඩාක් වැඩි වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? එහෙමනොත් එහෙම මේක ජනප්‍රියභාවය අඩු වෙලා යනවා. ඉතින් මම දකින හතරවෙනි හේතුව තමයි මේ ලේට් ෆී එකක් ගත්ත එක. ඒක නිසා බ්ලොක්බස්ටර් එකට තියෙන ජනප්‍රියතාවය තවත් අඩු වෙන්න ඒක හේතු වුණා. ඉතින් මේ බ්ලොක්බස්ටර් වැටෙන්න බලපාපු තුන්වෙනි කාරණා විදිහට මම දකින්නේ ඕව එක්ස්පැන්ෂන් කියන එක. ඕ එක්ස්පැන්ෂන් එකයි ඒගොල්ලන්ගේ ඕවර්හෙඩ් කෝස්ට් එක ගොඩක් වැඩි වුණ එක. ඕ එක්ස්පැන්ෂන් කියනකොට ඔයාලට තේරෙනවා ඇති මේගොල්ලන්ගේ බ්‍රාන්චස්ම 9000කට වඩා හිටියා. තිබුණා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ එම්ප්ලොයිස්ලා 85000ක් වගේ ගාණක් හිටියා. ඉතින් මේකෙන් 50000ක් විතර හිටියේ ඇමරිකාවේ. අනිත් රටවලත් ඔයාලට තේරෙනවා ඇති කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඉතින් මේ ඕවර්හෙඩ් කෝස්ට් එක ගොඩක්ම වැඩි. ඉතින් ඔයා හිතනකෝ ඔයාට එන රෙවෙනියු එක අඩු වෙනවා. හැබැයි ඔයාගේ වියදමේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ එම්ප්ලොයිස්ලා ටික ඔයා මේන්ටේන් කරන්න ඕන. මේ ඒගොල්ලන්ගේ තියෙන හැම සෙන්ට් එකකම රෙන්ට් එකක් තියෙනවා. මේක ගෙවන්න ඕන. මේක නිසා මේගොල්ලන්ගේ ඕවර්හෙඩ් කෝස්ට් එක එන්න එන්න වැඩි වෙන්න පටන් ගත්තා. හැබැයි රෙවෙනියු එක ඊට සාපේක්ෂව අඩු වෙන්න පටන් ගත්තා. ඒකට ඔයා හිතලා බලන්න මේ විදිහට එක්ස්පැන්ෂන් එක ගොඩාක් උනාට පස්සේ රෙවෙනියු එක එකපාරම අඩු වුණොත් මේ බිස්නස් එකට මොන වගේ බලපාන්නද කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාවත් අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඔයා එක්ස්පෑන්ඩ් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේකට බී ප්ලෑන් එකක් තියෙන්න ඕන. ප්ලෑන් බී එකක් තියෙන්න ඕන. මේක අසාර්ථක වුණොත් ඉන්කම් එක ආවේ නැති වුණොත් මොකද්ද කරන්න කියන එක ගැන ලොකු අයිඩියා එකක් තියෙනවා. ඉතින් තුන්වෙනි කාරණා විදිහට මෙන්න මේක තමයි බලපෑවේ ඕව එක්ස්පැන්ෂන් එක. අපි හිතනට වඩා ලොකුවට එක්ස්පෑන්ඩ් කරන්න පටන් ගන්නවා. මේකෙදි අපිට
ස්ථීරව දරන්න තියෙන වියදම් වැඩි වෙන එක තමයි තවත් ප්‍රධානම හේතුවක් උනේ. බ්ලොක්බස්ටර් වැටෙන්න බලපාපු හේතු අතර දෙවෙනි කාරණාව විදිහට මම ගන්න කැමති ඇත්තටම ඔයා දන්නවා Netflix ගැන. Netflix ගේ මේ වෙනකොට ගොඩක් ජනප්‍රියයිනේ. ඉතින් Netflix ඇත්තටම මේ 2000ට කලින් Netflix තිබුණා. මෙච්චර ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. ඉතින් Netflix වලදී උනේ අන්තර්ජාලය හරහා තමයි මේ ෆිල්ම්ස් ටික ගන්න. අර වගේ ස්ටෝර් එකකට ගිහිල්ලා වෙනම DVD වෙනම වීඩියෝ එහෙම ගන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ. ඉතින් ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතේත් සමහර ඔපචුනිටීස් මිස් කරනවා ඇතිනේ. බ්ලොක්බස්ටර්ත් මේ වගේම මේගොල්ලන්ට තිබුණ ඔපචුනිටියක් මිස් කර ගන්නවා. 2000ට කලින් ඒගොල්ලන්ට Netflix ව ගන්න තිබුණා බොහොම අඩු ගානකට. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රයිස් එකකට මේගොල්ලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේගොල්ලෝ මේ අවස්ථාව බාගෑර ගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන network එක, ඒගොල්ලන්ගේ තියෙන wealth එක, මේ හැම එකක් ගැනම මේගොල්ලෝ හිතනවා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, අපිට තනියෙන් තරග කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් Netflix ගැනම වලුතින් කියන්න ඕනේ නැණි. අද වෙනකොට ලෝකේ අංක 1 බවට එක්පත් වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලන් මේ මිස් කරපු නිසා මේ opportunity එක blockbuster වැටෙන්න මේක ප්‍රධානම හේතුවක් වුණා. මොකද internet එක දියුණු වෙනවත් එක්කම අපි speed එක වැඩි වෙනවා මේවත් එක්කම අර ගිහිල්ලා physical store එකකින් ගන්නවට වඩා internet එකෙන් මේක ගැනීමේ පහසුව ආපු නිසා blockbuster වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඒක. ඉතින් ඔයාගේ ජීවිතෙත් ඔයාගේ business එකෙත් සමහර අවස්ථා තියෙනවා ඔයාට මේක ලොකු අවස්ථාවක් ඔයා මග අර ගන්නවා සමහරට වැඩි හිතන්නේ නැති නිසා. සමහරට ඔයාට කම්පිටිටර් කෙනෙක් අරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක නොගෙන යන්න පුළුවන්. ඒ නිසා මේකත් පොඩ්ඩක් ඔළුවට ගන්න. හැම වෙලාවෙම අපිට ඔපචුනිටියක් තියෙනවා දෙයක් වැටෙන්න කලින්. ඉතින් ඒක හරියට ගත්තද කියන එක තමයි අපි හරියටම බලා ගන්න ඕන. ඉතින් ඔයා බලන ඇතින අනිවාර්යයෙන් මොකද්ද මේක බලපාපු ප්‍රධානම කාරණාව කියලා. අංක 1 විදිහට මම දකින්නේ මේගොල්ලෝ ඩිජිටල් ස්ට්‍රීමින් පැත්තට ගියපු නැති එක. ඒ කියන්නේ අනිත් අය හැමෝම ඩිජිටලයිස් වෙනකොට අපි විතරක් ඩිජිටලයිස් වෙන්නේ අපි අපේ ස්ටෝර්ස් වල දාලා වීඩියෝස් ටික විකුණනවා කියන මතේ බ්ලොක්බස්ටර් හිටපු එක තමයි මේගොල්ලෝ ෆේල් වෙන්න බලපාපු ප්‍රධානම හේතුව. ඒ කියන්නේ ටෙක්නොලොජි එක වෙනස් වෙනකොට ඉතින් ඔයාලට Netflix ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ Netflix වගේ අය ඉන්ටර්නෙට් එක හරහා ඒගොල්ලන්ගේ සර්විස් එක දෙන්න යනකොට මේගොල්ලෝ තාමත් ස්ටෝර් එකේ දාලා වීඩියෝ එක විකුණන්න ගියා. ඉතින් අදටත් ඔයා නිකන් උදාහරණයක් බලන්නකෝ ගමේ තියෙන DVD විකුණන තැන දැන්ගේ ඩිමාන්ඩ් එක තියෙනවද කියලා ඒක අඩු වෙලා තියෙන්නේ. මේ වෙනකොට pen drive එකට එහෙම නැත්නම් SD drive මේ වගේ වෙනත් දේවල් වලට දාලා දෙන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. ටෙක්නොලොජි එකත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා. තවත් හොඳ උදාහරණයක් ගන්නම්කෝ ලංකාවේ communication වලට මතකද? ඉස්සර හැම ටවුන් එකකම communication තිබුණා. ඉතින් මේ mobile phone එකත් එක්ක communication කියන එක ඔයාලා හොයාගන්නවත් බෑ. ඉතින් සමහරවිට phone call එකක් ගන්න ඉස්සර එතෙන් ගිහිල්ලා තමයි ගත්තේ. ෆෝන් නැති කාලේ. හැබැයි ෆෝන් එක එනවත් එක්කම ගොඩක් දේවල් වෙනස් වුණා. බ්ලොක්බස්ටර්ටත් ඒක තමයි වුනේ. ටෙක්නොලොජි එකත් එක්ක මේගොල්ලෝ වෙනස් වුණේ නැහැ. ඔයාගේ බිස්නස් එකෙත් ඔයා හිතනද ඔයා තාමත් තින්නේ සාම්ප්‍රදායික විදිහට නම් ඔයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අනාගතයේදී. ඉතින් මේ වෙනකොට අපි දකිනවා ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන සුපර් මාකට් අර පරණ බඩු කඩ තිබුණනේ. ඒ කියන්නේ බිල් එක දාගන්නවා ඉස්සෙල්ලා. බිල් එක දැම්මට පස්සේ තමයි බඩු ටික ඉෂු කරන්නේ. දැන් ඒවත් සුපර් මාකට් වලට එන්න ඇවිල්ලා තියෙනවා. මොකද මේ යංග ජෙනරේෂන් එක තේරුම් ගන්න තියෙනවා මේ විදිහට ගියොත් මේක හරියන්නේ නැහැ කියන එක. ඉතින් මේකට බලපා ප්‍රධානම හේතුව තමයි මේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙච්ච නැති එක. ඉතින් ඔයාට තේරෙනවා ඇති බ්ලොක්බස්ටර් 2010 වෙනකොට බංකොලොත් වෙන්න බලපාපු ප්‍රධාන කාරණා පහ අතර සමහර දේවල් අපිට නවත්ත ගන්න තිබුණා කියන එක. අපි ඔපචුනිටීස් මිස් කරා, ටෙක්නොලොජි එකත් එක්ක වෙනස් කරේ නැහැ. ඒ වගේම කම්පියුටර්ස්ලා දෙයක් කරනකොට ඒක දිහා බලන් ඉඳලා අපි දෙයක් කරේ නැහැ. මෙන්න මේ වගේ කාරණා කීපයක්ම බලපෑවා මේගොල්ලෝ අසාර්ථක වෙන්න. ඉතින් මේ කාරණා ගැන කතා කරේ මේක ඇත්තටම 2010 කියන්නේ මීට අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක්. හැබැයි ඔයාලට මේකෙන් අදහසක් ගන්න පුළුවන් අපිටත් මේ වගේ දෙයක් වෙන්න කලින් ඒක කොහොමද වළක්වගන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ කතා කරපු දේ ඔයාගේ බිස්නස් එකටත් ඔයා පාවිච්චි කරයි කියලා. ඉතින් ඔයා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකකට දාන්න. තවත් ෆේලියර් ස්ටෝරිස් අහන්න ඕන නම් බිස්නස් ඇඩ්වයිසර්ත් එක්ක එකතු වෙන්න. අපි තවත් මේ වගේ ෆේල් වෙච්ච බිස්නස් ගැන කතා කරනවා ඔයාව දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි හැම social media එකකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එමනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදයික් වෙන්න.